දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ මේ රට තුල සිද්ධ කරන්න ඕනේ. මේ තෙල් මිල වැඩි කිරීම හෝ එහෙමත් නැත්නම් ලයිට් බිල වැඩි කිරීම පමණක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි. ඉතාමත්ම පුළුල් සහ ඉතාමත්ම ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුවට මේ සියලු දේ කරන්න පුළුවන්ද කියන එක. මේක තව රාජපක්ෂ කණ්ඩායමක් එකම කාඩ් කුට්ටමේ කොළ ටික අනලා නැවතත් ආණ්ඩුවක් පිහිටවලා වගේ දෙයක් තමයි මේ අවස්ථාවේදී නම් පේන්නේ. මේ ආණ්ඩුවට අත වශයෙන්ම සැබෑ ජන ප්‍රසාදයක් නැහැ. මේ ආණ්ඩුවත් કૃතිම ආණ්ඩුවක්. රුපියල අල්ලගෙන හිටියා වගේ තමයි මේ ආණ්ඩුව අල්ලන්නේ. ජනතාවට පෙන්නනවා ඔව් අපි ශක්තිමත් අපිට ජනතා ප්‍රසාදය තියෙනවා නමුත් එහෙම නැහැ. හැබැයි මම පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පත්වීම විවස්ථානුකූලයි. ඒකට අපිට නැහැ කියන්න බෑ. නමුත් ඒ ඡන්ද 134ක් ලබා ගැනීම કૃතිම දෙයක්. එතකොට මේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට කොහොමද අවශ්‍ය විශ්වාසය දිනා ගන්න? ඒක තමයි මම දිගින් දිගටම කියන්නේ අපි අවංක වෙමු. කෙටි කාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලක් පොදු වැඩපිළිවෙලක් අපි ඒකට එකඟ වෙමු. මට ජනාධිපතිතුමා කිව්වා එන්න එකතු වෙන්න කියලා. මට ඇමතිවරු කිව්වා. මට ඇමතිවරු නොවන අධිසද්ධාතික පක්ෂයේ ඉහළ තලයේ ඉන්න පුද්ගලයෝ කිව්වා. හැබැයි මම ඉන්නේ එතන නෙමෙයි. මම ඉන්නේ අවංකවම සර්වපාක්ෂික වැඩපිළිවෙලක් නිර්මාණය කර යුතුයි කියන තැන. පක්ෂයක් ඇතුළත මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න උදව් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියාගෙන. පොහොට්ටුවේ විදියට අපි මේ සර්වපාක්ෂික ආණ්ඩුවට උදව් කරන්නේ යම් කිසි කැපකිරීම කරනවා. පොහොට්ටුව ඡන්ද දීපු ඡන්දදායකින්ගේ බලාපොරොත්තු උන දේ ඉටු කරන්න අපි මේ සර්වපාක්ෂික ආණ්ඩුවට උදව් කරන්නේ. 2014 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ පොහොට්ටුවේ අයට කිව්වා බයියෝ කියලා. එක්සත් ජාතික පක්ෂය හා සමග ජන බලවේගයට කිව්වා ටොයියෝ කියලා. මේ නම හැදුවේ ජනතා විමුක්ති පෙරමුණ. අද එයයි කියනවා ටොයියෝයි බයියෝ එකතු වෙලා ටොයි බයි ආණ්ඩුවක් හදන්න යනවා කියලා. මම මේ අයට කියනවා ටොයි බයියෝ නම් ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට මොකද කියන්නේ? ටොයි බයියෝ එක්කව වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න හදනවා නම් මම ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ගෝපයියන්ටත් ඇවිල්ලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්කව වෙන්න කියලා. සමා වෙන්න ගෝපයියෝ කියන්නේ නරක වචනයක් නෙමෙයි. ගෝපයිය කියන්නේ ඉතත් සතෙක්, මේ මිනිස්සුගේ ඇඟේ ඉන්න මිනිස්සුගේ ඇඟ හුරා ලේ උරාපන සතෙක්. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරේ ඕකයි.